ලංකා එංගලන්ත එක්දින ඉතිහාස බැලුවම අපේ ප්‍රතිකරු එංගලන්ත ප්‍රතිකරුවන්ට වැඩිය ඉස්සරහින් ඉන්නේ. අපි අද බලන්න යන්නේ එංගලන්ත ශ්‍රී ලංකා එක්දින ඉතිහාසයේ තරගාවලිවල වැඩිම ලකුණු ගත්ත ක්‍රීඩකයෝ ගැන. ශ්‍රී ලංකා එංගලන්ත එක්දින තරගාවලිවල වැඩිම ලකුණු ගත්ත ප්‍රතිකරු අතරේ පස්වෙනි තැන ඉන්නේ ශ්‍රී ලංකා සුපිරි ප්‍රතිකරු මහේල ජයවර්. එංගලන්තයේ 2006 වසරේ තිබුණු නැඩ්වෙස්ට් කොසලාන තරගාවලියේ තරඟ පහකට ක්‍රීඩා කරන මහේල තරගාවලිය අවසන් කරන්නේ ලකුණු 328ක් අරගෙන. ශතක දෙකක් එක්ක අර්ධ ශතකයක් ගන්න මහේල ඒ තරගාවලියේ ඉනිමක සාමාන්‍ය විදිහට 109ක් සටහන් කරගන්නවා. කණ්ඩායම් දෙකේ තරගාවලියක වැඩිම ලකුණු ගත් ප්‍රතිකරු අතරේ හතරවෙනි තැන ඉන්නේ උපුල් තරංග. ඒ 2006 නැට්වෙස් ස්කොට්ලන්ඩ් තරගාවලියේ තරඟ පහකදී ලකුණු 247ක් ගන්න තරංග සමත් වීමත් එක්ක. ඒ තරගාවලියේ තරංගගේ ලකුණු සාමාන්‍ය සටහන් වෙන්නේ 69ක් විදිහට. තරගාවලියේ ශතක දෙකක් වගේම අර්ධ ශතකයකුත් ගන්න තරංග සමත් වෙලා තියෙනවා. කණ්ඩායම් දෙක අතරේ තරගාවලියක වැඩිම ලකුණු ගත් අය අතරේ තුන්වෙනි තැන ඉන්නේ තිලකරත්න දිල්ෂාන්. ඒ 2014-2015 ශ්‍රී ලංකාවේ තිබුණු තරඟ හතක තරගාවලියේ ලකුණු 357ක් ලබාගෙන තමයි දිල්ෂාන් තුන්වෙනි තැන ඉන්නේ. ඉනිම හතකදී ලකුණු 257ක් දිල්ෂාන් මේ තරගාවලියේ වාර්තා කරන්නේ ඉනිමක සාමාන්‍ය 73ක් රඳවාගෙන ශතකයකුත් අර්ධ ශතක දෙකකුත් එක්ක. කණ්ඩායම් දෙක අතර වැඩිම ලකුණු ගත් අය අතරේ දෙවෙනි තැන ඉන්නේ ජෝ රූට්. මේ පාරත් ලංකාවට තර්ජනයක් වෙන්න පුළුවන් රූට් 2014-15 තරගාවලියේ තරඟ හතකදී ලකුණු 367ක් ලබා ගන්නේ ඉනිමක සාමාන්‍ය 81ක් විදිහට රඳවාගෙන. යෝගී මේ තරගාවලියේ රූට් ශතකයකුත් අර්ධ ශතක දෙකකුත් අරගෙන තියෙනවා. ලංකාවත් එංගලන්තයත් අතරේ තරගාවලියවල වැඩිම ලකුණු ගත් ක්‍රීඩකය තමයි කුමාර් සංගක්කාර. 2014-15 තරගාවලියවලට ලංකාවට ආපු එංගලන්ත කණ්ඩායම එරෙහිව තරඟ හතකදී ලකුණු 454ක් අරගෙන තමයි සංගමේ වාර්තාවේ උඩින් ඉන්නේ. මේ තරගවාරයේ සංග ශතකයකුත් අර්ධ ශතක හතරකුත් අරගන්න සමත් වෙලා තියෙනවා. ඔය විදිහට තමයි ඉතිහාසයේ වැඩ. ඔයාලා හිතන්නේ මේ වාරේ වැඩිම ලකුණු ගන්න ප්‍රතිකරුවා කවුරු වෙයිද? මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න cricket world කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.